සාධාරණයි සමත් ශ්‍රී ලාංකික ජනතාවටත් ඒ වගේම සියලුම මහා සංඝරත්නයටත් සියලුම අනිකුත් අපේ සහෝදර ආගමික පූජකතුමල්ලාටත් මේ අවස්ථාවේ මට යම් පරිවිඩයක් කියන්න තියෙනවා විශේෂයෙන් මේ රට අද මහා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් වෙලා තිබෙනවා සෞභාග්‍ය ගේනවා කියලා අභාග්‍ය දැන් මේ රටට උදා කළ තියෙන මේ පාලන තන්ත්‍රය ඒ නිසා මම සියලුම සමස්ත ජනතාවගෙන් ඉල්ලා හිටිනවා සියලුම මහා සංඝරත්නය ඇතුළු සියලුම අනිකුත් පූජකතුමන්ලාගෙන් ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේ ඔබ හැමදෙනාගේම දායකත්වය මේ අවශ්‍ය වෙලාව විශේෂයෙන් සියලුම මිනිස්යන්ට දැවෙන ප්‍රශ්න තියෙන මොන මිනිස්සෙකුටවත් කිසිම සහනයක් නැහැ හැම මිනිස්යන්ටම ජීවිතේ ගැට ගහගන්නේ කොහොමද කියන අරුබෝධකාරී තත්ත්වයකට තමයි පත් වෙලා තිබින්නේ සදහන් කරන ආකාරයට ඔබ හැමදෙනාම දන්නවා මාධ්‍ය තුලින් අපිට පේනවා මිනිස්යන් පොලිමේ ඉඳලා මැරිලා වැටෙනවා ඒ වගේම රෝගී තත්ත්වයේ ඉන්න අම්බලා තාත්තලා ගෙවල් වල මැරෙනවා ගර්භණී මව්වරු අද බෙහෙත් ඖෂධ නැතුව මන්දර පෝෂණේ ඇති දරුවන් බිහි කරන්න වෙලා තිබෙනවා ඒ වගේම තමයි විශේෂයෙන් අද පිළිකා රෝහලේ ඒ වගේම ජාතික රෝහලේ අද බෙහෙත් ඖෂධ නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා ශෛල කර්ම කිරීම නතර කරලා තිබෙනවා බෙහෙත් ගන්න සියල්ලන්ම මුදලින් පිටින් ගේන්න කියලා දොස්තරගොල්ලෝ නියම කරනවා ඉතින් මේ සියලු දේවල් වලට වගකී යුත්තේ මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව ඒ නිසා මේ මොහොතේ අපි තීරණාත්මක පියවරක සිටින්නේ මේ තීරණාත්මක අවස්ථාවේදී ඕගොල්ලෝ මේ ස්ථානයට පැමිණිලා මේ ලංකාවේ සීළු අස්සක් මුල්ලක් නැර සීළුම මිනිසයන් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ අනාගතේ බිහිවෙන දරුවන් වෙනුවෙන් සමාජයේ යහපත් හිතක් ඇති කරගෙන කටයුතු කරනෝ නම් යහපත් හිතක් ඇති කරගන්න අදහසක් තියෙනෝ නම් හෘද සාක්ෂියකින් වැඩ කරනවා නම් හැමදෙනාම පක්ෂපාත ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොරව සියලු අයම මේ දුර්ධාන්ත පාලනය බැහැරකරන්න අපි කවුරුත් එකතු වෙලා වැඩ කරනු ඒකට තමයි අපේ උලපනේ නායක මාහිමිපාණන් වහන්සේ ත්‍රිනීකායක මහා සංඝරත්නයේ නායක හඳුරන් වහන්සේලගේ අවවාද අනුශාසනා පරිදි මේ උතුම් මේ යහපත් කටයුතු සිද්ධ කරන්නේ අද ජීවිත පරදුර තබලා ජීවිතේ පූජා කරන චේතනාවෙන් තමයි මේ භික්ෂුව ඇතුළු අපේ මේ මාරාන්තික උපවාසයේ දෙන සියලු අනිකුත් භික්ෂුන් වහන්සේලා මේ සිටින්නේ එනිසා මේ අවස්ථාවේ ජීවිත පූජාවෙන් මේ කටයුත්ත සිදු කරනවා අපට ආහාර ප්‍රශ්නයක් නෙමෙයි අපේ බුදුහාඳුරන්ගේ බුද්ධ පිළිවෙත හොඳට අනුගමනය කරලා අපේ මනස ශක්තිමත් කරගෙන අපි ඒ ධර්මයත් එක්ක අපි මේ මොහොතේ සිටිනවා අපි හැමතිස්සෙම ධර්මයේ මෙනෙහි කරමින් ඉන්නවා අපි ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුල ඉන්නවා ඒ නිසා ආහාර වැඩක් නෑ අපට අපට වතුර වැඩක් නෑ අපට අවශ්‍ය වෙන්නේ මේ අහිංසක මේ මිනිසුන්ගේ තියෙන මේ දුක් ගැනීමලට අපට සහනයක් සලසලා දෙන්න අපට දාන දුන්නු මේ දායක පිරිස අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා මේ මහා සංඝරත්නය වන අපි නිසා තමයි මේ අහිංසක දායකයෝ මේ සියලු සමස්ත ජනතාවම මේ වගේ තත්ත්වයට පත් උනේ ඒ නිසා මේ හොඳට කල්පනා කරලා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මේ නරුම පාලකයා මේ ජනාධිපති මම හමු වෙන්න ගියා ගියේ ඉරිදා අගමැතිතුමා හමු වෙන්න ගියා පෙරේදා ඒ වගේම විශේෂයෙන් අග්‍රවිනිශ්චකාරතුමා නීතිපතිතුමා පොලිස්පති විපක්ෂ නායකටත් මම මේ සංදේශය බාර දුන්නා ඒ ත්‍රිනීකායක මහා සංඝරත්නය ඒ කරපු අනුශාසනා පරිදි මගේ අදහස් ගැළපෙන ආකාරයට මම සදහන් කරලා ඒගොල්ලන්ගේ වෙච්ච අකටුතුකම් පෙන්නලා ඒ සංදේශයේ සඳහන් කළ තියෙනවා ඒ නිසා මේ හේතුව නිසා ඔය අය මේ පාඩ සුදුසු නැහැ කරුණා කරලා
මේ පාලනයෙන් බැහැර වෙන්න මේ අහිංසක ජනතාවගේ ජීවිතයට හානියක් කරන්න එපා. ඒ නිසා තමන්ගේ සුඛ විවරණය නෙමෙයි තමන් මේ බලයට පත් කරපු මේ ජනතාවගේ මේ තියෙන අඳුරු අගාධයෙන් මේ රට මුදව ගන්න නම් විශේෂයෙන් මහා සංඝ රත්නය වගඋත්තරේ කාර කරපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ සියලු පාර්ලිමේන්තුව ඇතුළු මේ ඇමතිගොල්ලෝ මේ බලයෙන් පැහැරවෙලා ගිහිල්ලා සර්වපාක්ෂික ඒ ආණ්ඩුවක් පත් කරලා රටට මේ තියෙන දැවෙන ප්‍රශ්න වලින් ඉන්ධන ප්‍රශ්න අධ්‍යාපන ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න එවාගේම ආහාර ප්‍රශ්න නිවාස ප්‍රශ්න එවාගේම රැකියා ප්‍රශ්න හැම ශ්‍රේෂ්ඨකම ඉන්න හැම දෙනාටම මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අද හැම දෙනාම ඉන්නේ මානසික ආතතියකින්. රැට නිදාගන්න නැ විදිහක් නැ. උදේට නැගිටින්නේ මානසික ආතතියකින්. ඒ නිසා පෝලිං වල මිනිස්සු මරා ගන්නවා. පෝලිං වල මිනිස්සු මැරිලා වැටෙනවා. මේව දැක දැකත් මේ පාලන තන්ත්‍රය බලන් ඉන්නවා. මේව අනිකුත් රට රාජ්‍ය වලට පවා යනවා. ඒ නිසා මේ කියන්නේ අවසානයේ සමහර වෙලාවට මගේ හුස්ම ටික මේ මොහොතේ යන්න පුළුවන්. නමුත් මම මේ හෘද සාක්ෂිත එකක මම මේ කතා කරන්නේ. ඒ නිසා තමයි මේ සියලුම පාලන තන්ත්‍රය හමු වෙන්න ගියේ. මගේ අදහස් ප්‍රකාශ කළේ සංදේශ ඒ ලියුම් බාර දෙන්න ගියේ. එක්කෙනෙක්වත් මට හමු වුණ නැහැ. එක්කෙනෙක්වත් මට මුණ ගැහුණ නැහැ. ඒ නිසා මම මේ කතා කරන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාවකයෙක් හැටියට මේ සියලු දේවල් සත්‍යයි සත්‍යයි මේ උතුම් චතුරාර්ය සත්‍යයට අනුව තමයි මම මේ අනුශාසනාව කරේ හැම දිනාටම මේ යහපත් මාවත එලිපෙහෙලි කරගන්න සියලු දෙනාම ඒකරාශී වෙලා මේ දුර්දාන්ත පාලනය බැහැර කරන්න එකතු වෙන හැටියට ඉල්ලා සිටින් මගේ කෙටි අනුශාසනාව මම නිම කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.